අද මේ රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය නැති වෙලා තියෙනවා. මේ වසර තුර අපේ රට තුල ජනවාරි මාසේ ඉඳන් සැප්තැම්බර් වෙනකොට අපයෝජන 1068ක් වෙලා තියෙනවා. ඒකෙන් බරපතල අපයෝජන 460 ගණනක් සිද්ධ වෙලා තියෙනවා. දරුවන් 12 දෙනෙක් මිය ගිහින් තියෙනවා. සැප්තැම්බර් මාසයේ විතරක් දරුවන් 168 දෙනෙක් අපයෝජනට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අවුරුදු 16 අඩු ගැහැණු දරුවෝ මව්වරු බවට පත් වෙලා තියෙනවා. දරුවෝ 22. අද බලන්න අද දරුවන්ගේ ආරක්ෂාවට මොකද්ද වෙලා තියෙන්නේ? දරුවෙකු ඉස්කෝලේ යවලා ගෙදර එනකන් අම්මලා ගිනිපත් වෙලා ඉන්නේ. අද මේ රටේ දරුවන්ට කැමති ආහාර වේලක් අපිට දී ගන්න විදියක් නැහැ. සම්පූර්ණ දරුවන්ගේ අනාගතයේ සුරක්ෂිතභාවයක් නැහැ. අද දරුවෝ මහා පාරට වැටිලා තියෙන්නේ. මේ වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් වැඩසටහනක් මේ ආණ්ඩුව විසින් දියත් කළත් නැහැ. මේ ප්‍රශ්න අඳුරගෙන මේවට මොනවද දෙන විසඳුම් කියන එක ගැනවත් අද වෙනකන් සාකච්ඡාවක් කරලා නැහැ. ඒ වගේම අපි දැන් කියනෝනේ මේ අපි දැක්ක මේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයා කියන ලබන වසරේ සිට දරුවන්ට මේ දෙනවා කියලා මේ සනීප ආරක්ෂක තුවා සහ මේ සපත්තු කුටුමක්. අපේ ජන මේ විපක්ෂ නායකතුමා ගියවර ජනාධිපතිවරණයට ඉල්ලනකොට එතුමා කිව්වා මේ රටේ ඇත්තටම අපි දැක්ක දෙයක් අපි හඳුනගත්ත දෙයක් පාසල් ලැදරේ දරුවන් 140ක් පාසල් වෙන්නේ නැහැ මේ සනීප ආරක්ෂක තුවා ප්‍රශ්නේ නිසා. අපි ඒ ගැන කතා කරාම අපේ විපක්ෂ නායකතුමාට පෑඩ්මෑන් කියලා නමකුත් හැදුවා. හද ඒ එතුමා කියපු දේවල් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා.